නත්තල් පප්පා. නත්තල් සීය කොහොමද පප්පා වුනේ? මේ සාන්ත නිකලස් මිනිස්තුමාගේ චරිතය වටා ගෙතුණු මේ චරිතය කොහොමද අද අපි දකින්නේ? අද අපි දකින්නේ රතු ලෝගුවක් අඳගත්තු, විශාල තොප්පියක් දාගත්තු, දිග සුදු රවුලක් දාගත්තු, ජේ අකුර හැඩයට තියෙන කෙවිටක් අතේ තියාගෙන ඉන්න, හැමතිස්සෙම හිනා වෙලා ඉන්න නත්තල් පප්පා කෙනෙක්. මේ පයිප් එකකුත් උරනවා, සමහරක් වෙලාවට දුම් පයිප් එකක් උරනවා. මේකට හේතුව තමයි මේ නත්තල ක්‍රමක්‍රමයෙන් වාණිජීකරණය වෙච්ච මංගල්‍යයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම යුරෝපානු ඒ සම්ප්‍රදායේ නත්තල කියන දේ උත්සවශ්‍රීයෙන් සමරන්න පටන් ගන්නවා. ඉතින් මේ නත්තල් සීයාගේ ඒ සම්ප්‍රදායන් විවිධාකාර විදිහට පටන් ගන්නවා. ඉතින් නත්තල සීයා ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙනවා. ඉතින් මේ නත්තල් සීයා අද ඉන්න මේ ක්‍රමය එන මහත බඩක් තියෙන, දිග සුදු රවුලක් තියෙනවා, රතු ජගලහත්තුවක් ඇඳගෙන ඉන්නවා, දිග අයිස්ක්‍රීම් කෝන් එකක් වගේ තොප්පියක් දාගෙන ඉන්නවා. මේ දේ පටන් ගන්න ඇමරිකාවෙන්. මේ ඇමරිකාව තමයි නිතරම සිනහමුසු මූණෙන් ඉන්න, එහෙම නැත්නම් හයියෙන් හිනාවෙන් හයියෙන් හිනා වෙන නත්තල් පප්පව හඳුන්වා දෙන්නේ සමාජයට 1920 වගේ පස්සේ. ඉතින් විවිධාකාර කෘතීන් තියෙනවා නත්තල් සීය පිළිබඳව ලියවුණු, නත්තල් පප්පව ගැන පිළිබඳව ලියවුණු. ඒ නත්තල් සීයගේ ප්‍රතිරූපය නිර්මාණය කරනවා පුංචි දරුවන්ට, විශේෂයෙන්ම පුංචි දරුවන්ගේ සිත් ඇදගන්නා සුළු ආකාරයට. අනේ ඒ නිසා තමයි අද නත්තල් සීය දරුවෝ නත්තල් සීය කියපු ගමන්, නත්තල් පප්ප කියපු ගමන් දරුවන්ට සතුටක් දැනෙන්නේ, ප්‍රීතියක් දැනෙන්නේ. ඉතින් මේ නත්තල් සීයව වාණිජීකරණයට බවට පත්වන්නේ මේ ඇමරිකානු නත්තල් සීයව නත්තල් පප්පව හඳුන්වා දීමත් සමග. ඊට පස්සේ තමයි නත්තල් පප්පව භාවිතා කරන්නේ විවිධ ආකාර දැන්වීම් වලට, වෙළඳ දැන්වීම් වලට භාවිතා කරලා නත්තල් සීයාගේ තේරුම සම්පූර්ණයෙන්ම විනාශ කරන්නේ නත්තල් පප්පා බවට නත්තල් සීයාව හැරෙව්වයින් පසුවයි.